බැසිල් රාජපක්ෂ සමගින් ඉතාමත්ම සමීපතම කටයුතු කරන ලද බැසිල් රාජපක්ෂගේ දකුණු අත වගේ හිටිය, එහෙම නැත්නම් පොඩි බැසිල් විදියට ඇඳින්නවත් වරදක් නැහැ, සමෘද්ධි ව්‍යාපාරයේ වෘත්තීය සමිතිත් එක්ක බැසිල්ට ලොකු හයියක් වුණු ජගත් කුමාර මන්ත්‍රීවරයාත් සමගිය ජන බලවේගයට යන්නට තීන්දුව කර තිබෙනවා. ඉතින් මේක බැසිල් රාජපක්ෂ කඳවුර නැත්නම් රාජපක්ෂ කඳවුරේ බලය දියාරු වී යාම පිළිබඳ පෙන්නුම් කරන කදිම නිදර්ශනයක් ලෙසයි හඳුන්වන්නට පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ බැසිල්ට හැමෝම විරුද්ධව සිටින වෙලාවකදී බැසිල් වෙනුවෙන් පෙනී සිටි පාර්ශවයක් ලෙස සිටියේ මේ ජගත් කුමාරලා. අද ඔවුන් බැසිල් රාජපක්ෂ අත්හරින තැනට මෙම පොදු ජන පෙරමුණු දේශපාලනය වෙනමම ගමන් කර තිබෙනවා. ඒ වගේම තමයි මේ වෙද්දී එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගෙවණ්ඩාර තනතුරින් ඉවත් කරලා. මේකට ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ රවි කරුණානායකත් එක්ක ඇති කරගෙන තිබෙන දේශපාලන ව්‍යාකූලත්වය කියලා තමයි වාර්තා වෙන්නේ. ඒ කියන්නේ රංගෙවණ්ඩාර සහ රවි කරුණානායක අතර යම් ආකාරයක මතවාදී ගැටුමක් ඇති වෙලා තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි රංගෙවණ්ඩාරව මහලේකම් ධූරෙන් ඉවත් කර තිබෙන්නේ කියලා වාර්තා වෙනවා. ඉතින් රංගෙවණ්ඩාර කියන්නේ රනිල් වික්‍රමසිංහව ඒ දවස්වල දැඩිව විවේචනය කරපු කෙනෙක්. හැබැයි අවසානයේදී පක්ෂ අමාරු කාලෙදී අලි මහලේකම් ධූර අරගෙන ඔහු කටයුතු කළා. හැබැයි දැන් වෙනකොට රවි කරුණානායකලා වජිර අභිවර්ධනලත් බොහොම දැවැන්ත විදියට පක්ෂේ ඉන්නකොට ඒ අයත් එක්ක තියෙන ගැටුමත් එක්ක තමයි ඔහු තනතුරෙන් ඉවත් වෙන්නේ. හැබැයි මෙතන රවි කරුණානායකලා, සාගලලා, ඒ වගේම තමයි වජිර අභිවර්ධනලා මේ අය අතරත් මේ විදි උණුසුම් දේශපාලන තත්ත්වයක් තමයි එක්සත් ජාතික පක්ෂ කඳවුරු අභ්‍යන්තරේ මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින්නේ. ඒ නිසා කා කොටා ගන්නා ඇන කොටා ගන්නා දේශපාලනයක් ළඟදීම අපට බොහොම හොඳින් දැක බලා ගන්න පුළුවන්.